සෞභාග්‍ය කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්මය ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික සංවර්ධනයේ තේමා පාඩයයි. හරිත කෘෂිකර්මාන්තය මත පදනම්ව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පද්ධතීන් ගොඩනැංවීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව ජවයකින් යුතුව කටයුතු කරනවා. ඒ සඳහා විවිධ පරිශ්‍රණ මත පදනම් වූහා සංවර්ධනයේ වූ ක්‍රමවේදයන් රාශියක් ගොවි ජනතාව වෙත ලබා දී තිබෙනවා. ඇත්තටම පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් කරගෙන යන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ අස්වැන්නක් ගන්න කොහොමද කියන එක. ඉතින් ඔබටත් ඔබේ ගෙවත් එහෙම නැත්නම් ඔබේ කෘෂිකාර්මික භූමිය මේ පරිසර හිතකාමී තත්ත්වයට ගන්න අවශ්‍ය නම් අපි මුලින්ම කරන්න ඕනේ පස නිවැරදිව කළමනාකරණය කරගන්න එක. විශේෂයෙන් මේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයේදී අපි කතා කරන්නේ පාංශු නිරෝගී බව ගැන. මොකද නිරෝගී ශාකයක් ලබා ගන්න නම් ගුණාත්මක අස්වැන්නක් ගන්න නම් පස නිරෝගී වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මේ නිරෝගී පසක් කියන සංකල්පය එහෙම නැත්නම් අපි කියන ලෝකයේම සොයිල් හෙල්ත් කියලා ඒක තමයි අද ඉස්සරහට එන මේ පස සම්බන්ධ විශේෂ අවධානය යොමු කරන තත්වය. ඉතින් මේ සොයිල් හෙල්ත් එහෙම නැත්නම් පාංශු නිරෝගීතාවයේදී අපි විශේෂයෙන්ම බලන්නේ පසේ pH අගය, නැත්නම් පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ පසේ ඉන්න ජීවීන්. පාංශු සාධක දියුණු කර ගැනීමේදී පාංශු ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත් වෙනවා. පාංශු ජීවීන් පසෙහි මූලිකම කොටසක්. ඔවුන් පසෙහි ජීවත් වීම නිසා පස සජීවී ස්ථානයක් ලෙස සැලකෙනවා. මෙම ජීවීන් බොහෝ විට ඔබ දැක ඇති. පසෙහි ඇසට පෙනෙන මෙන්ම ඇසට නොපෙනෙන එනම් ශුද්ධ ජීවීන් ඉතා විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒ කොතරම්ද කියනවා නම් මේ අතරගත් පස්විටෙහි ශුද්ධ ජීවීන් බිලියන ගණනක් සිටින්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඔවුන් බහුල වන්නේ අඟල් 6ක් පමණ වන මතුපිට පසෙයි. අක්කරයකට සිටින මෙම ජීවීන්ගේ බර ටොන් 1.5ක් පමණ වනවා. එය කිරිහරකුන් 2 දෙනෙකුගේ බරට සමානයි. වර්තමානයේ වගේම අනාගත පරම්පරාවන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන් බාධාවකින් තොරව සපුරා ගන්නට අපේ පරිසර පද්ධතිය ඉවහල් වෙනවා. නිවැරදිව හදපු කාබනික පොහොර පාවිච්චියෙන් අපිට පුළුවන් අර අපේ දුර්වල වෙච්ච පසක් අපහු ගොඩනගා ගන්න. එතකොට අර විෂවීම අඩු කරගන්න පුළුවන්. pH අගය අඩු වැඩිව මේ කියන්නේ වෙනස් කරලා අපිට සුදුසු තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒත් එක්කම ශුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න මාධ්‍ය හදන්න පුළුවන්. ඉතින් ඒකට අපිට පුළුවන් කාබනික පොහොර වලට අමතරව 10යි අඟුරු එහෙම නැත්නම් අපි කියන ජීව අඟුරු වගේ දේවල් පාවිච්චි කරන්න. අඟුරු පාවිච්චියේදී ඒවා පෝෂණයෙන් වැඩි කරලා අපි කියන ඒවා ගුණාත්මය වැඩි කරනවා කියලා. එතකොට ඒ ගුණාත්මය වැඩි කරගන්න අපිට පුළුවන් පාවිච්චි කරන්න දියර පොහොර වර්ග. අපි හඳුන්වලා දීලා තියෙනවා කොම්පෝස්ට් දියරේ, එතකම මාළු දියරේ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ අර අඟුරු වල ගුණාත්මය වැඩි කරගන්න. ඉතින් එහෙම ගුණාත්මය වැඩි කරපු අඟුරු තමයි අපි මේ භෝගවල මේ ඒ කියන්නේ මේ පසට අපි දාලා මේ පසේ සරු බව වැඩි කරගන්න උනන්දු කරන. ඊට අමතරව අපිට පුළුවන් විශේෂයෙන්ම වසුන් වර්ග පාවිච්චි කරන අපේ පරිසරයේ ඕනතරම් වසුන් වර්ග තියෙන. ඒ කියන්නේ ජීවි වසුන් විදියට අපිට පුළුවන් කොලේලුළු වගාව පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ අර සෙස්බේනිය සන්හෙම්ප් වගේ ශාක වර්ග පාවිච්චි කරලා අපිට ඒ වගේ මේ පොළවට නැවත ඒ දඬු එකතු කරලා අපිට පුළුවන් ඒ වසුන් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් වේලිච්ච කොළ රොඩු ඒ වගේ අපිට මේ ස්වභාවික ඕන තරම් තියෙන මේ වසුන් විදියට පාවිච්චි කරන්න පුළුවන් යෙදුම්. ඉතින් ඒ යෙදුම් නිවැරදි ආකාරයට පාවිච්චි කරලා අපිට පුළුවන් පස ආරක්ෂා කරගන්න. කෘෂිකාර්මික පරිසර පද්ධතියක තිරසාරභාවය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ ක්‍රම තිබෙනවා. ඒ සඳහා ව්‍යාපාරික කෘෂිකර්මාන්තයේ වගේම ගොවිතැන් පිළිවෙත් වර්ධනය කිරීම ඉතාමත් වැදගත්. එවැනි ගොවිතැන් පිළිවෙත් අනුව නිර්මාණය වූ අපූර්ව ගොවිශේෂ්ත්‍රයක් අපට හමු වුණා. ඔබ අද ඇවිල්ලා ඉන්නේ වැලිපෙන්න ගහමුණු ප්‍රදේශයේ තියෙන කාබනික ගොවිශේෂ්ත්‍රයකට. ඉතින් මෙතනදී ඇත්තටම අපි අද විශේෂයෙන් කතා කරන්නේ මේ ගොවිපොලේ තියෙන විශේෂ කාරණා කීපයකුත් එක්ක පස කොහොමද දියුණු කරගන්නේ අපේ කෘෂිකර්මාන්තයේ භෝග වගාව සඳහා. ඉතින් මෙතනදී අපි මේ ප්‍රදේශයේ තියෙන පස ගත්තොත් බොරළු සහිත කහපාට පසක් තමයි තියෙන ස්වභාවිකව. හැබැයි ඔබ අද මෙතෙන්ට ආවොත් අපිට දකින්න පුළුවන් මේ පස කොහොමද දියුණු කරගෙන තියෙන්නේ කියලා බොහොම පරිසර හිතකාමී ක්‍රමවේදයකට.
මේ නිර්මාණය කරන්න විශේෂයෙන්ම හේතු වෙන්නේ විශේෂ කාරණා දෙකක්. එකක් තමා වගාකරු යෙදුම් වැඩි. ඊළඟට හැම කෙනාගේම තියෙන මැසහිල තමා වාණිජ වගාවක් විදිහට කාබනික ගොවිතැන කරන්න බෑ. ඒක තමයි ඒ කාබනිකව කරන්න බෑ. ඒක තමයි මේකෙන් ඔප්පු කරන්න හදලා තියෙන්නේ. ඊළඟට ඊළංකාර තමා අඩුවීඩේ වැඩි ප්‍රමාණයක් ඒකාකාරී වර්ධනයක් ඇතුළු හොඳ අස්වැන්නක් ගන්න අවශ්‍යයි. ඒක තමයි මේකේ මේකමයි කරන්න හේතුව. නමුත් අර විසිරුවා වගා කිරීමෙන් අහිමි වන ඉඩ අපි මේ එකතු කර වගා කිරීම හේවත් මේ ගොනු කර වගා කිරීමෙන් ඉතිරි වෙනවා වගා කරුටමක් මේ ලෝකයට. ඉතින් මෙතනදී මේ ගොවි මහත්තයා පාවිච්චි කරලා තියෙන ඇත්තටම තමන්ගේ මුළු තැඟෙන් ඉවතලන අපද්‍රව්‍ය සහ තමන්ගේ ගෙවත්තේ තියෙන භෝග අවශේෂ සහ කුණු රොඩු. ඉතින් ඒ සියලු දේම සංචිතයක් විදියට මේ ශේෂ්ත්‍රයේ කවුණු කපලා ඒවා එකතු කරගෙන ක්‍රමානුකූලව මේවා දිරාපත් වීමට සලස්සලා එතනින් තමයි මේ පස දියුණු කිරීම ආරම්භ කළා තියෙන්නේ. මේ කාබනික සංචිතය ඇති කරන්නේ කොහොමද? මේ සංචිතය ඇති කරන්නේ මේ වාගේ අගලක් කපලා ඒකට තිතමණි ආරක්ෂා වීමට ඉස්ලාම් පොල්ලි දට්ටුවක් දාලා පස් ටිකක් දාලා ඊළඟට රොඩුකුණු යම් යම් අපිට තියෙන අපේ සම්පත් තියෙන විදිහට රොඩුකුණු දාලා ඊට පස්සේ මේ වගාව මෙහෙම ත්‍රිකෝණාකාරව ත්‍රිකෝණාකාරව අපිට අවශ්‍ය පරිදි ගොනු කරගෙන යනවා. එහෙම ගොනු කරගෙන ගිහිල්ලා ඒ සංචිතය ඉබේ හැදෙන්න ගන්නවා. මේකේ විශේෂත්වය තමයි කැලේ පොර කාබනික පොර කවදාකවත් හොල්ලන්නේ නැහැ. නමුත් ඒ නිසා ඒක හැමදාම හැදෙනවා. අපි කාබනික පොර දැම්මට ඒක හොල්ලනවා. මේකෙදි එහෙම හෙල්ලෙන්නේ නැහැ. ඊළඟට මේකේ තව තියෙන ලොකු විශේෂත්වය තමයි සරල උදාහරණයක් අතුන් මේ වලට මම මේ ඉන්න තැන ඉඳලා අර එහා තැනට තියෙන අඩි 36යි. මේ පැත්තට තියෙන අඩි 80ක්. එතකොට මේ අඩි 80ේ අර කියන විසිරුවා වගා කිරීමට නැත්නම් සම්මත පරතවලට හිතේවොත් එහෙම වාණිජ වගා වාණිජ භෝගයක් කෙසෙල් වෙන්න පුළුවන් අනෝද වෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙලුම් වෙන්න පුළුවන් කිලෝ පෙර පැපොල් මොනවා හරි කමක් නැහැ හිටවොත් වැටෙන්නේ ගස් 44යි. නමුත් මේ ක්‍රමයට හිටේව නිසා එම ගස් ප්‍රමාණය 44ක් වෙලා ඊට පස්සේ ඊට යට දෙවෙනි ස්තරය විදිහට කුරුඳු 60ක් වෙලා එළවලු කහ මොනවා හරි ඒ වගේ ස්තරය තවත් 150ක් වෙලා ඊට අමතර අලුතින් අපි හොයාගත්තා අර උපවියනයට කියන න්‍යාය මත එනසාල් වගේ ඒවා හිටවල ඊට පස්සේ යට අවසාන බිම් මට්ටමේ එළවලු පලා වගේ ඒවා දාන්න පුළුවන්. හරිත සංකල්පය තුළ ක්‍රියාත්මක වන මෙම ගොවිපල ස්වභාවික පද්ධතියින් හානියක් නොවන පරිදි සැලසුම් කළ භෝග නිෂ්පාදනය සඳහා ඉඩ සලසන පරිසර හිතකාමී ගොවිතැන් ක්‍රමවලින් සමන්විත වෙනවා. අපි බලමු දැන් මේ ගෙවත්තේ පස කොහොමද දියුණු කරගෙන තියෙන්නේ කියලා කාලයත් එක්ක. මේ තමයි ආරම්භක පස. මේ බෝක වගා කරපු නැති මෙතන මුලින්ම තිබුණු පස තමයි මේ තියෙන්නේ ඇත්තටම. ඊට පස්සේ මේ කාබනික යෙදුම් එක්ක මෙන්න මේ තත්ත්වයට අද පස පත් වෙමින් පවතිනවා. ඉතින් මේ තියෙන්නේ යම් සංවර්ධනයකට එහෙම නැත්නම් දියුණුවකට පත් වෙමින් තියෙන පස. ඉතින් ඇත්තටම මේ පසේ කළු පාටට විශේෂයෙන්ම හේතු වෙලා තියෙන්නේ අපි පාවිච්චි කරන කාබනික ද්‍රව්‍යය. ඉතින් මෙවැනි කාබනික සංචිතයක් සහිත පරිසරයක පාංශු ජීවීන්ගේ හැසිරීම හා ක්‍රියාකාරීත්වය කෙසේ වෙයිද? මෙම වගාපි මේ සිදුව ඇත්තේ පාංශු ජීවි ක්‍රියාවලියන්ට පහසුකම් සැපීමක්. විවිධ ශාක සත්ව කොටස් එක් තැනක ක්‍රමානුකූලව රැස් කිරීම මගින් පාංශු ජීවීන්ට අවශ්‍ය වන ආහාර එනම් කාබනික ද්‍රව්‍ය පමණක් නොව ඔවුන්ට අවශ්‍ය වන අඳුර සහිත බාධාවන් අඩු උෂ්ණත්වය අඩු තෙත් ගතිය ඇති හිතකර පරිසර තත්ත්වයන් මෙහිදී සපයා දී තිබෙනවා. මෙම පස පාංශු ජීවීන් බහුල ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි තිරසර ස්ථානයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ මේ පොහොර සංචිතය තුළ හැදිච්ච කහ පඳුරක්. ඉතින් මේ වගේ පොඩි අලකෑරි දෙකක් තමයි මෙතන හිටවලා තියෙන්නේ. මේ පඳුරේ ගස් ප්‍රමාණය සහ පසේ මේ සැහැල්ලු බව වැඩි කරලා පොහොර කියන්නේ පෝෂක සංයුතියක් සංචිතයක් අපි ඇති කළොත් අපිට මේ වගේ අස්වැන්නක් ගන්න හරි පහසුයි. තිරසර කුෂ්කර්මාන්තයේ මූලිකාංග වලට අනුගතව මිශ්‍ර ගොවිතැන බහුභෝග වගාව සහ භෝග සංකරණය ඉතා හොඳින් මෙම ගොවිපොළ තුළ අන්තර්ගත වෙනවා. මම මේ ඉන්නේ ඇත්තරම මේ රොඩු පුරවපු කාණුවක් ළඟ. ඉතින් මේ කාණුවේ දාපු රොඩු තමයි මේ ඔබ දකින්නේ. මේක ඇත්තරම එක සැරේ පුරවපු කාණුවක් නෙමෙයි. කාලයක් තිස්සේ රොඩු පුරව පුරව තමයි මේක ගොඩනගලා
ඒ මත තමයි මේ පැලහිටවල තියෙන්නේ. ඒත් එක්කම ඔබ දකින විශේෂයෙන්ම මේ අඩු පරතරයක් ත්‍රිකෝණාකාර ක්‍රමවේදය යටතේ අඩු පරතරයකින් තමයි මේ ශාක වගා කරලා තියෙන්නේ. ඉතින් මේ සීමාකාරී ඉඩක මේ භෝග වගා වෙන්න අවශ්‍ය පෝෂක සපයලා තියෙන්නේ මෙන්න මේ කාණුව ඇතුලේ තියෙන දිරාපත් වෙච්ච කොළරොඩුයි. එතකොට මේ අගල මේ විදිහට කපලා එහෙම රොඩුගුණ පුරවලා දැන් බලන්න මේ මේ මුළු වගාවටම ගිලලා තියෙන තවරු දෙයක් දෙකමාරක් වගේ මේක යම් මට්ටමකට දැන් ඇවිල්ලා. ඉතින් මේක තුල තව දෙයක් තියෙනවා. මෙතන තියෙන පර්ච් 29යි. නමුත් මේ පර්ච් 29 තුල ප්‍රමාණාත්මක ඵලදායිතාවය ගත්තත් ගුණාත්මක ඵලදායිතාවය ගත්තත් අක්කරේකටක් මෙතන කරලා තිනවා. ලෝක ඉඩ වේගෙන් අඩු වේගන යනවා. මේ අඩු වේගන යන වේගෙට අපි වගා කරන්න අපිට මේ කොන්ක්‍රීට් වනාන්තර වගේ දේවල් නිසා ඉඩ අඩු වෙනවා. ඒ නිසා මේකට ලොකු උත්තරයක් අපි සපයලා තියෙනවා. ඊළඟ මත විශේෂ කාරණයක් නම් මම කියව මේ වගාවේ ඉහළම ස්තරේ පොල් දෙවෙනික වාණිජ වාණිජක කෙසෙල් වගේ දෙයක් අනෝද වගේ දෙයක් තුන්වෙනි ස්තරේ වෙන්නේ මේ වගේ පුරුදු වගේ විශේෂ මේ මේ කුළුබඩු වර්ගයක්. මෙම ගොවිපළ තුල වූ වගා රටාව පස ජලය ජෛව විවිධත්වය හා අවට පවතින සම්පත් ඉතා හොඳින් කළමනාකරණය කර තිබීම නිසාම පරිසරය හා අවට ජීවත් වන අයට ඇතිවන අහිතකර බලපෑම් අවම වී තිබෙනවා. මේ මේ අපි මේ වගා ක්‍රමයෙන් දෙන තියෙන විශේෂ පණීඩය තමයි කාබනී පොර ටොංගණන් ඉල්ල ඉල්ල පෙළපාලියම් වෙනුවට නැත්නම් මැසීල් නැගීම වෙනුවට කාබනී පොරෙන් හැදෙන්නේ නැහැ කියලා ඒ කියන මැසීල් වෙනුවට ඒ මාකන්දුරේ ඒ විශ්වවිද්‍යාල කේන්ද්‍රයේ මිශ්‍ර ගන්න උත්සාහයත් එක්ක ඒ ගන්න උත්සාහයට අපි මේ ලොකු හැරුම් ලක්ෂයක් හදලා තියෙන්නේ. එතකොට මේකේ මට ගියේ වියදම මේ මේ අගල් තුන කපා ගන්නයි අර පොල් වල 6 කපා ගන්නයි බැකෝ වියදම විතරයි. ඊට පස්සේ ඉතුරු එක ශ්‍රමයෙන් මට පුළුවන් වෙලාවට පුළුවන් විදිහට එහෙම කරගත්තා. ගහජුට්ටක් වැවෙන අඩුයි වගේ නම් දැන් මේකෙත් දැන් ඔන්න වම්පටු දැන් මේ බලන්න වම්පටු දැන් හැදීනවා මේක චුට්ටක් වර්ණ වගේ නම් අපි හදුව පිස්ටෝනික් එක හරි එහෙම නැත්නම් දීරපෝර බොහොම සරල දීරපෝර ඒකත් දාන්න පුළුවන්. එතකොට දැන් මේ වාණිජ විදිහට කාබනික විදයක් වාණිජ විදිහට කරන්න බෑ කියන එකට පැහැදිලි උත්තරයක් අපි දීලා තිනවා. ඒකම අපි සේරම රසායනිකව කරත් කාබනිකව කරත් සම්මත පරතර වලට විසිරුව වගා කිරීම නිසා හෙම්බත් වී ඉන්න අවස්ථාවක මේ ගොනු කිරීම තුරින් එකතු කිරීම තුලින් පද්ධතියක් ගොඩනගාගෙන ඒ පද්ධතිය සාකසා ජෛව පද්ධතියක් මේ පද්ධතිය මුළු ලෝකයටම කාබන් නිමෝචනය ඇතුළු ඒවට දායක වෙන ගමන් මුළු ලෝකෙම වගා කරෝ විතරක් නෙමෙයි මේ කරන මම විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේක අපි නොමිලේ දෙන සත්ක්‍රියා බවට පත් වෙනවා. ඉතින් ඒක හන්ද අපේ වැඩිත් කරගෙන ලෝකෙත් බේර ගන්න හොඳම අවස්ථාවක් කියන එකයි මගේ අදහස. දේශපාලන විපර්යාස සඳහා හොඳම විසඳුම තිරසර ආහාර පද්ධතිය නිර්මාණය කිරීමයි. එය වෙනස් වන පාරිසරික තත්ත්ව තුළ වර්ධනය වන ජනගහනය පෝෂණය කිරීමට විභව විසඳුමක් සපයනු ඇත. Thank you.